වර්තමානයේ වෙන විට අපේ රට තුළ විවිධ වූ ආර්ථිකමය අපහසුතාවයන් ගැටලු අසීරුතාවයන් පවතින බව කාටවත් අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. ඒ කොහොම වුණත් 2023 වසරේ සඳහා මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඉදිරිපත් කරන්නට යෙදුණ අයවැය ලේඛනය තුළින් විශේෂයෙන්ම මේ රටේ විවිධ ශ්‍රේෂ්ඨ පිළිබඳව හොඳ දැක්මක් ඇතිව ඒ කාර්යය සිද්ධ කරලා තිබෙන බව අපගේ හැඟීම. ඒ වගේම විශේෂයෙන්ම ඌව පළාතට සුවිශේෂතු ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙනවායි කියන කාරණයත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට ඒ අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ඌව පළාතේ මහා සංඝරත්නයේ හැටියට ඒ වගේම ඌවේ ජනතාව හැටියට අපි අපේ සතුට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට සුවිශේෂ ස්ථානයක් හිමි වෙලා තිබෙන කාරණය හිමි වෙලා තියෙනවායි කියන කාරණයත් අපි විශේෂයෙන් මතක් කරනවා. ඉන්දි පීඨයක් සම්බන්ධ වීමත් සුවිශේෂිතූ කාරණයක්. ඒ ආරා ප්‍රදේශයට ලොකු සංවර්ධනයක් ලැබෙනවා. ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනා අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමේ යෝජනාව ගැන අපි මහත්සේ සතුටට පත්ව සිටිනවා. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පටන් ගත්තේ 2005 අතරම පළමු ශිෂ්‍ය කණ්ඩායම ඇතුළත් කරේ 2006. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පටන් ගත්තේ ව්‍යවසායකත්ව විශ්වවිද්‍යාලයක් හැටියට. මේ වෙනකොට අපි සැහෙන දුර ගමනක් ඇවිල්ලා ඉන්නවා. පහුගිය අවුරුදු 17 ඇතුළත ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දැනට පීඨ 4ක් තියෙනවා. ව්‍යවහාරික විද්‍යා පීඨය, අපනයන කුෂිකර්ම පීඨය, කලමනාකරණ පීඨය සහ තාක්ෂණික විද්‍යා පීඨය. අපි පහුගිය වසර 4-5ක කාලයක් තිස්සේ උත්සාහයක් දැරුවා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ගේන්න. ඒ සඳහා මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරාය හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා විශේෂ උත්සාහයක් ගත්තා. එතුමාගේ උත්සාහයත් අපේ පීඨයේ අපේ විශ්වවිද්‍යාල උත්සාහයත් සාර්ථකව ඒ මල්පල ගැනීමක් තමයි මේ වෙලා තියෙන්නේ. මෙවර බිලියන 200ක් වෙන් කරලා තියෙනවා. ඇත්තටම ඒක විද්‍යා වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න තරම් ප්‍රමාණවත් මුදලක් නෙමෙයි. නමුත් අපි ඒක මූලික පියවරක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ කටයුත්ත සාර්ථක කරගන්න හැකියතා ඉක්මනින්. මේ වගේම විශ්වවිද්‍යාල පද්ධතියට මෙවර අයවැය යෝජනා හරහා විශේෂ තවත් යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තිනවා. එකක් තමයි විශ්වවිද්‍යාල උපාධිවල තත්ත්වය සහ ප්‍රමිතිය සහතික කිරීම සඳහා ප්‍රමිති මණ්ඩලයක් ක්වොලිටි ඇෂුවරන්ස් ඇන් ඇක්‍රිටේෂන් බෝඩ් කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. මෙයත් කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ප්‍රජාව ඉල්ලූ එකක් තමයි. විශේෂයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල වගේම අනෙකුත් උපාධි පිරිනමන ආයතන වලින් පිරිනමන උපාධිවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා ස්වාධීන ආයතනයක අවශ්‍යතාවය එයත් මෙවර ජනාධිපතිතුමා විශේෂ යෝජනාවක් හැටියට අයවැය යෝජනා හරහා ඉදිරිපත් කළ තියෙනවා. ඒක මම හිතන්නේ ඉතාම සාධනීය ලක්ෂණයක්. මීට අමතරව සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල ඇතුළත් කිරීමේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කර ගැනීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් පදනම සහ කුසලතා පදනම සහ වෙනත් පදනම් සැලකිල්ලට ගන්නවා. දිස්ත්‍රික් පදනම නැතුව කුසලතා පදනම් මත සාමාන්‍යයෙන් ගොඩක් පාඨමාලාවල කලා විෂය ධාරා වැරුණාම අනිත් පාඨමාලා සඳහා 40%ක් තමයි ඇතුළත් කරගන්නේ ඒ කුසලතා පදනම් මත. මෙවර ඒ සඳහා තවත් සුවිශේෂ යෝජනාවක් ඉදිරිපත් කළ තියෙනවා ජනාධිපතිතුමා. ඒ 40-50 දක්වා වැඩි කරන්න මා එයත් දකින්නේ එක්තරා විදිහක සාධනීය ලක්ෂණයක්, සාධනීය පියවරක්. මේට අමතරව අපේ ශිෂ්‍යන්ට උසස් පෙළ සමත් වෙන ශිෂ්‍යන්ට විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා යෝජනා කරලා තියෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලවලින් පිට වෙන උපාධිධාරීන්ටත් සුවිශේෂී තෝරාගත්ත 75 දෙනෙකුට විදේශීය විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා දී පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථාවක් ලබා දීමට යෝජනා කරලා තිනවා. මේ වගේ මෙවර උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධ සුවිශේෂී සාධනීය යෝජනා කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඇත්තරම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය කියන්නේ බදුල්ල ප්‍රදේශයේ තියෙන හොඳ ලස්සන පරිසරයක පිහිටි විශ්වවිද්‍යාලයක්. අපේ විශ්වවිද්‍යාලයට මෙවර අයවැය යෝජනා යටතේ හම්බෙච්ච වෛද්‍ය පීඨය රුපියල් මිලියන 200ක් වෙනච්ච වෛද්‍ය පීඨය ගැන අපිට ගොඩක් සතුටුයි. ඒ වගේම අවුරුදු 17ක් වැනි කෙටි කාලයක් තුළ අපේ විශ්වවිද්‍යාලය ලබාගත් ලොකු ජයග්‍රහණයක් විදිහට අපි සියල්ලම මේක දකිනවා.
එවැගේම බදුල්ල සහ අවට පළාත් කීපයටම තියෙන ප්‍රධාන වෛද්‍ය පීඨයක් වෙයි මේක මිනිසුන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඒ වගේම ළමයින්ට හොඳ අලුත් අත්දැකීමක් වෙයි මේ වගේ කඳුකර පරිසරයක ලස්සන විශ්වවිද්‍යාලයක් තියෙන තැනක වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන එක වෛද්‍ය ශිෂ්‍යයන්ටත් අලුත් අපේ වෛද්‍ය ශිෂ්‍යන්ට අත්දැකීමක් වෙයි ඒ වගේම මම හිතන්නේ ස්තුති කරන්න ඕන අපගේ ආදි විද්‍යාර්ථීන්ට මේ වෙනුවෙන් කැප වෙච්ච සියලු දෙනාටම මේ වගේ වෛද්‍ය පීඨයක් අපේ විශ්වවිද්‍යාලයට ලබා දීම සම්බන්ධයෙන් සියල්ලටම අපි ස්තුතිපූර්වක වෙනවා මේ වෙලාවේ अत्रम विश्वविद्यालय गण शिष्य प्रमाण वैडिकरपेक हुदतीर्ण्याक वगेम विश्वविद्यालय तीन पहासुकम प्रमाण तीर सापेक्ष वैडिवेन्नो न किल महितनो यगेम रटे तीन तत्क शिष्यां अध्यापने लभनोन गुड असी कारण तीनो यगेम थी शिष्यान वेडिवेनो गेम विश्वविद्यालय लबादेन शिष्यत् प्रमाण वेडिकनो गुड क्वटिनो किल हितनो मे मोहते अत्रम उषा सद्यापने वेणुवेन मेवागे वेडपिलिवलाक सह मेवागे मुदला कायवायंग वेंकिरीमगेन अपि शिष्य प्रजावशेन अत्रम संतोष वेनवा यगेम ओवेलस विश्वविद्यालय वेणुवेन मिलियन गणक वेन करला वैद्यपीठयाक अपे विश्वविद्यालय लबादीम पिलिबंधवात् मे अवस्थावे ओवेलस विश्वविद्यालय शिष्य शिष्यावाक् विधियट अत्रम संतोषेन प्रकाशकरन्न कमति मेवर अयवेन वेल्लस विश्वविद्यालय नव वैद्यपीठया आरंभ किरीम संधा प्रतिपादन विंगमिलातीनवा अत्र मेक दै दरुवंट इताम होंद अवस्थावाक् मुकद मे वेल्लस विश्वविद्यालय कियन्नी इताम कुशलता पिरी दरुवान बिहिकरन तो तेन्ना मे वैद्यपीठे आरंभ किरीम पास मे पलातट लभिच्च लुकु संपता इतिंग मे अवस्थावें मे वैद्यपीठेट अपे पलाते पिटयन दरुवंटात् होंद अवस्थावाक् विशाल वशें दरु मेहि रंदवागेन दरुवंट अवश्य पहासुकान् तम इगनगत्त परिसरे तुलिम्म मे अद्दकीम तमंगे अद्दकीम इगनीम कटियुतु सार्थक करगन्न होंद अवस्थावाक् विदिहट तमयि दकिन्ने मे योजनाव इता इक्मनिन् क्रियात्मक किरीमट हकीवेवा किल मम प्रार्थना करनवा अतम ओवेलस विश्वविद्यालय वैद्यपीठ क्लबाधुनिक उपलाते अभी हेमोटम लोको अवस्थावक हरिम सतुटोई अत दौसम क्यूवत आयव्यय योजना पारधि ओवेलस विश्वविद्यालय वैद्यपीठ यदि संबंधी सतुट पत्थन इवगेम अपे फलाम इधरी अनागत धर अंट मेक गुडक पिटुलाकना तवत्न बहुमे अर्दन गुन्न ऊ न्यूज क्लब सब्सक्राइब कर।